සුබසුබ දවසක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ මං කැමති ජීවිතයේ සාර්ථකත්වයේ කරා යන්නට දවස ගානේ දෙහිසන ඔබට තවත් පුංචි සිතුවිල්ලක් එකතු කරන්න. අපි හැම වෙලාවෙම පිරලා ඉන්නේ කාගෙන්ද කියලා හැවුවොත් අපි අපෙන්ම තමයි පිරලා ඉන්නේ. ඇයි ඔබ විවාහ වෙලා තියෙන්නේ කියලා ඇහුවොත් එමත්නම් ඔබ යම් කෙනෙකුට ආදරය කරන්නේ ඇයි කියලා හැවුවොත් එතන තියෙන්නේ ලොකු ආත්මార్థකාමී සිතුවිල්ලක්. ඔබ මුළු සමාජයේම දිහා බලලා හතර වටේ දිහා බලලා ඔබ හිතනවා මෙන්න මේ හැම කෙනාම අතරින් මට වඩාත්ම මාව සතුටින් තියන්නට පුළුවන් පුද්ගලයා කවුද කියලා හොයලා බලනවා. ඒ අතරතුර ඔබ කැමති ඔබේ හදවත ඒ යන පුද්ගලයාව ඔබ තෝරලා බේරලා ගන්නවා ඔබේ ජීවිත ඉතුරු කාලය ගත කරන්නට. මෙන්න මේ වගේ ගොඩාක් වෙලාවට හැම සම්බන්ධතාවයක් තුළම බොහෝ කරුණුකාරණා තුළ රැඳිලා තියෙන සිතුවිල්ලක් තියෙනවා. ඒ තමයි there is a big I, මේ මම කියලා කියන පුද්ගලයාව නිරන්තරයෙන්ම මම ඉස්සරහින් තියාගෙන ඉන්නේ. මම කියන පුද්ගලයාව තමයි මගේ ගොඩක් වෙලාවට ෆෝකස් එක බවට පත් වෙන්නේ. ජීවිතේ අරමුණ බවට පත් වෙන්නේ මේ මම කියලා කියන පුද්ගලයාව. නමුත් සමහර වෙලාවට අපිට මේ මම 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 කියන කතන්දරය තුළ ජීවත් වෙද්දී ඇත්තටම සමහර වෙලාවට නෙමෙයි බොහෝ වෙලාවට අපිට කලකිරුණු ස්වභාවයකින් තමයි ජීවත් වෙන්න වෙන්නේ. මොකද සමාජයේ ඉන්න හැමෝම කැමති වෙන්නේ මේ මම කියලා කියන පුද්ගලයාව සතුටින් තියන්නට. ඉතින් අන්න ඒ කරුණු කාරණාවේදී මොකද වෙන්නේ? මට දුක කඳුල කියන එක තමයි ඇති වෙන්නේ. නමුත් මේ මම කියන තැනින් අපිට එතනින් ඔබට යන්නට පුළුවන් නම් the other person කියන අනිත් කෙනා කියලා කියන එක්කෙනාට මෙතන මගේ ජීවිතයේ අරමුණ තව කෙනෙක්ව ජීවත් කරවීම, විශේෂයෙන්ම ස්වාම පුරුෂයෙක් ගත්තම භාර්යාව ජීවත් කිරීම, භාර්යාව ගත්තොත් ස්වාම පුරුෂයව ජීවත් කිරීම, අම්මයි තාත්තයි දෙන්නම ගත්තොත් දරුවන්ව ජීවත් කිරීම, මෙන්න මේ ආකාරයට දරුවන්ව පුංචි කාලේ පුරුදු පුහුණු කරනොත් සමාජයට වැඩදායක, සමාජයේ නිරන්තරයෙන්ම අනිත් අයට සේවය කරන පුද්ගලෙක් බවට පත් වෙන්නට කියලා, අදර් සෙන්ටර්ඩ් වෙන්න කියලා පුංචි කාලේ ඉඳලා දෙමව්පියෝ මේ ගැන අවබෝධයක් තියෙන දෙමව්පියෝ, වටහාගත් දෙමව්පියෝ දරුවන්ව තල්ලු කරන පුංචි කාලේ ඉඳලා අනිත් කෙනාට දෙන්නට දෙන්නට කාලේ තමුන්ට තියෙන දේව මේ හැම දෙයක්ම දෙන්නට ආරම්භ කරනවා. ඉතින් මෙන්න මේ දේ තුර මොකද වෙන්නේ? මේ මම කියන කෙනාගෙන් මිදිලා අපිට තව තැනකට යන්නට මං හිතන්නේ ගොඩක් ආගම ධර්මය තුළ හැමෝම උත්සාහ කරන්නේ තමාට වඩා අනිත් කෙනාව උසස් කරලා සලකන්නට, අනිත් කෙනාට උදව් උපකාර කරන්නට. මොකද අන්න ඒ දේ තුළ ආගමික ශාස්ත්‍රවරු පවා, අපේ සුදුසු ස්වාමීන් වහන්සේ පවා අපිව තල්ලු කරේ එතනට. අනිත් කෙනා වෙනුවෙන් මේ ඇදෙන්න උන්වහන්සේ කරලා පෙන්නුවා. අනිත් කෙනාව ජීවත් කරන්නට, තව කෙනෙකුට සන්තෝෂෙන් ඉන්නට, ජීවිතය දෙන්නට, තමුන්ගේ ජීවිතය පරිත්‍යාගය කරන්නට, පරිත්‍යාගයේ සැක්‍රිෆිෂල් ලයිෆ් එකක් ගත කරන්නට. ඉතින් මෙන්න මේ දේ වටහාගෙන ඒ ආකාරයට ජීවත් වෙන පුද්ගලයන්ගේ ජීවිත හරිම සාර්ථකයි. ඒ අය හරි සරලව ජීවත් වෙනවා. ඒ අය හරි පහසෙන් හරි චාම් ජීවිත පැවැත්මක් තුළ ඒ අයගේ ජීවිත, ඒගොල්ලන්ගේ වටිනාකම්, ආකල්ප, සිතුවිලි මේ හැම දෙයක්ම ඒ අය ලස්සනට පෙළගස්ස ගන්නවා ඒ අයගේ ජීවිත තුළ. ඉතින් එහෙමනම් සතර නම්බල තාත්තල දුවල පුතාලට මං හදවතින්ම ප්‍රාර්ථනා කරන අද දවසේදී ඔබ නිරන්තරයෙන්ම අපි දන්නවා ඔබ ගැනට වඩා අනිත් කෙනා ගැන තමයි සිතන්නේ කියලා. අන්න ඒ දේ ඔබගේ අධ්‍යාත්මිකත්වයේ තුලින් ඇවිල්ලා තියෙන්නේ. ඒ දේ ජීවත් කරන්නට ඔබට අවශ්‍ය කරන පන්නරේ ශක්තිය ජීවේ දෙවි මහෞත්මයන්ගෙන් අදත් හෙටත් හැමදාමත් ලැබෙන්නද කියලා. ඒ සඳහා සමාජය මෙහෙවන්නට ඔබට වාසනා. ජයම ජය. ජේසුගෙන් පිහිටයි.